ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිෂමක් පිහිටවීමට දැන් කටයුතු කරගෙන යනවානේ. අමාත්‍ය මණ්ඩලය විසින් ඒ අනු කමිටුවේ සභාපතිවරයා විදිහට මමත් තවත් ගරු මන්ත්‍රී තුමන්ලා 5 දෙනෙකුත් කටයුතු කරනවා. කෙටුම්පත වර්කින් ඩ්‍රාෆ්ට් එක හදාගෙන යනවා. තව සතියක් දෙකක් විතර යනකොට මේ රටේ මාධ්‍ය ආයතනවලටත් මේ ලබා දීලා ගරු මන්ත්‍රී තුමන්ලා ඇතුළු මේ පිළිබඳව උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට මේ පිළිබඳව අධ්‍යයනය කරන්න අවස්ථාව දීලා සාකච්ඡා කරලා තමයි අපි ඒක පාර්ලිමේන්තුවට අරගෙන එන්නේ. දේවිනිවටේ චමින්දීජි සිරිමැතිතුමාගේ ප්‍රශ්නය අහනවාද කවුරු හරි? අපි ගරු ඇමතුමාට කියනවා ඔබතුමාගේ ප්‍රශ්නය වල උත්තරේ දෙන්න කියලා සභාගත නොකර. පොදනාව මහ බැංකු වැදුම් කරේ ගැන මම හැමදාම අහන්නේ. මොකද අපි ඒක චූදිතය කරා බල. අදටත් අපි ඒ චූදිතය. දැවැන්ත හොරකම කර ලක් කරමු ලේබලේ අලවපු ඒ හොරකම එකක් පාස්කුපාර වගේ ආණ්ඩු ලබා ගැනීමෙන් යොදවගත්ත කාරණයක් කියන කාරණේ චෝදනාව එකක් කරනවා. ඒ වගේම හොරකම සම්බන්ධ ඔබතුමාලට අද එදි කරන්න බැරි වෙලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා නිසාද කියන කාරණේ දෙක එකක් දෙන්න ඉද. මන්ත්‍රීතුමා කලින් ආව නම් මම පිළිතුරු ලබා දෙන්න සූදානම් හිටියේ. ඔව් මිස්සති. පෙරේදා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා 2020 සැප්තැම්බර් මාසයේ ලංකා මුහුදු තීරය තුළ අනතුරට ලක්වෙච්ච නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් එළියට ගෙනියන්නක මම හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා කියලා. මේක සාවද්‍ය ප්‍රකාශයක් විදිහට මම දකිනවා. සාවද්‍ය විතරයි ද්වේෂසහගත සාවද්‍ය ප්‍රකාශයක් විදිහට මම දකිනවා. ඔහුට ඕනේ මේකට මාව පටලවා ගන්නට. මොකද මම ඒ කාලේ වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කතා කරලා ඇහුවා කියලා. මේකේ ඇත්ත නැත්ත හොයන්න. දුරකථන පණිවිඩයක් විතරයි තියෙන්නේ. මමත් කතා කළා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඊයේ. මම එතුමගෙන් ඇහුවා ගරු විජේදාස රාජපක්ෂ මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඒ කතාව ඇත්තද කියලා. එතුමා මට කියනවා පිස්සුද මතක නැද්ද ඔය නැව යවනවට ඔයත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ නේ කියලා. මම ඒ කිව්වේ නීති උපදෙස් අරගෙන කරන දේක් කරන්න කියලා විදේශ ලේකම්ටයි මේ පැකේ සභාපතිරයයි කියලා. ඒත් මේක තමයි ජනාධිපතිතුමාගේ මතය. ඊට පස්සේ මම කතා කරා ජයනත් කොළඹගේ මහත්මයාට. එතුමා හිටියේ පිටරටක. එතුමා කියනවා sir I don't understand why they're dragging your name into this. You have never spoken to me on this issue. ඒ ගිලෙන වෙලාවේ මම වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය වෙලා හිටියට සුමාන කීපයට ඇතුළත මාවේ අමාත්‍යංශයෙන් මාරු කරනවා. එක්ස්ප්‍රෙස්බල් සම්බන්ධයෙන් අද තියෙන්නේ වන්දි සම්බන්ධයෙන් නීති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාදවීම ගැන ප්‍රශ්නයක්. අල්ලසක් ගන්න ඕන නම් අල්ලසක් ගන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්නේ නැහැ. එහෙනම් ඒක කරන්න පුළුවන් කාටද? නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කෙනෙකුට. මට තියෙනවාද නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධයක්. පිප්පොකට් කාරෝ සමහර වෙලාවට පිප්පොකට් ගැහුවට පස්සේ හොරා හොරා කියලා අනෙක් මිනිස්සුන්ට අත දික් කරමින් දුවනවා. මම දන්නේ මෙතන තියෙන්නේ ඒ වගේ සිද්ධියක්ද කියලා. අපි ඇත්ත කතා කරන එක නතර කරන්නේ නැහැ මොන බලපෑමාවක්. අපි වට බය වෙන්නේ නැහැ. එදා රනිල් ක්‍රිස්සිංහ මහත්තයාට දොන්ජුවන් ධර්මපාල කියපු අයට එයත් එක්ක වාඩි වෙන්න පුළුවන් වුණාට පාසුකු ප්‍රහාරය කරේ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැත්තා ඇමැතිවරු කියලා කියපු අයට අද ඒ පක්ෂේ නායකයෙක් වාඩි වෙන්න පුළුවන් වුණාට අපිට එහෙම කරන්න බෑ. කරුණාකරලා අපේ ශරීර ඝාතනය කරන්න එපා කියලා අපි ප්‍රකාශ කරනවා. මේ රටේ ජනතාවට ඇත්ත හෙළි කිරීමට සත්‍ය කතා කිරීමට අපිත් කාටවත් බය නැහැ. මේක කිසි පටලැවිල්ලක් නැහැ. අහගෙන ඉන්න අය පටලෝ ගැනීම ගැන මට වගකීම ගන්න බෑ. අපි නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීමට මේ විදියට පවරන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ. අපි බලපෑම් කරන්නෙත් නැහැ. අපි කරන්නේ අධිකරණ ඇමතිවරු ඇමතිවරයා විදියට පහසුකම් සලසා දීම. මේක ඇත්තටම අධිකරණ ඇමතිවරයා මැදිහත් වෙන්න ඕන කාර්යයක් නෙවෙයි. මම කතා කරන්නේ ඉවරනකන් ඉන්න. ඔව් ආට කියනට ඉදින්න බෑ. මම මොන් මයි ස්පීඩ් ඉන්න කතා කරන කහගෙන ඉන්න පුරුදු වෙන්න. මොකද ඔච්චර බය වෙලා දඟලන්නේ. වැරද්දක් නැත්තම් ඇච්චර ඔය ඔය නටන්නේ. අර ගැරන්ඩියට බුමු තෙල් ගැහුවා වගේ. නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධව නඩු පැවරීමත් අන්තිම මොහොතේ තමයි වාර්තා ටික ලැබුණේ. මේ නැවට යන්න දුන්නේ මොන හේතුවක් නිසාද කියලා ප්‍රශ්න කරනකොට සමුද්‍රීය අධිකාරියේ සභාපතිතුමිය කිව්වේ මේක ජනාධිපතිතුමාගේ නියෝගයක්. ජනාධිපතිවරේ කවදාවත් විදේශීය ලේකම්වරේ කරහා නාවික හමුදාපතිට නියෝග දෙන්නේ නැති දෙයක්. එතකොට මේ කාල සීමාවේ මේ විෂය භාර ඇමතිතුමා තමයි ඔබතුමා. ඔබතුමාට තමයි මේ නැව යන්න නොදී වන්දි මුදල අරගෙන ඉවර වෙලා නැවට යන්න අවසර දීමේ කටයුත්ත කරන්න බලය තිබුණේ ඔබතුමාට. නඩු පැවරුම අධිකරණයට එන්නේ නැති සමාගම් වල නීතිඥවරු එක්ස්ප්‍රෙස් පර්ල් නැව සම්බන්ධව අපි වන්දි ලබා ගන්න කටයුතු කරනකොට ඒක වළක්වා ගන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් පාවිච්චි කරා. නිව් ඩයමන්ඩ් නැව නිදහස් කරන්නේ නාවික හමුදාව. તો නාවික හමුදාවට නියෝගය දෙන්නේ විදේශ ලේකම්තුමා. විදේශ ලේකම්තුමා අරපු නියෝගය තියෙනවා. මට තියෙන සම්බන්ධය මොකද්ද? නාවික හමුදාව නියෝග ගන්නවද මගෙන් අනික මම නියෝගයක් නිකුත් කරන නිකුත් කරනවා මගේ ලේකම්වරයා හරහා. කිසිම තැනක තියෙනවද වෙරළ සංරක්ෂණ ලේකම්වරයෙක් නියෝගයක් නිකුත් කළා මතද? තියෙනවනම් සභාගත කරන්න. මාව පටලගන්නේ මොකටද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාස්කුරු පාරේ පිළිබඳ කිසිම චෝදනාවක් නැහැ. තමුන්නාංශ තමයි හිටපු ජනාධිපතිට උපදෙස් දීලා. තමුන්නාංශ තමයි නතර කරන්න. මූදත් මංගොල්ල කාලා නැවත් මංගොල්ල කාලා පරිසරයත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. දිනවර කීම් කවදාද? හෙට ගරු කතානායක.
රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.